මම චතුරාංග ලක්ෂ්මන්. ලංකාවේ දැනට සෝෂල් මීඩියාවල සහ අනිකුත් සියලුම සෝෂල් මීඩියාවල දැනට සීග්‍රින් පැතිරගෙන යන වසංගතයක් තමයි මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ වැඩපිළිවෙල. ඒක ඇත්තටම කිව්වොත් මාර්ග මිනිස් බිල්ලා. ඉතින් ඒ ක්‍රමයට මේ වෙනකොට මිනිස්සු 30,000කට වගේ ප්‍රමාණයක් මේ වෙනකොට අහු වෙලා තියෙනවා. ඒකෙන් බහුතරයක්ම ෆෝන් එක ගැන කිසිම විදියකින්වත් දැනුමක් නැති කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු ඒගොල්ලෝ දන්නේ ඩේටා කාඩ් එක දාගෙන ෆෝන් එකෙන් Facebook හරි WhatsApp එකේ මැසේජ් එකක් දාන්න විතරයි. එතනින් එහාට ෆෝන් එකක් ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක ගැන ඒගොල්ලන්ට කිසිම අවබෝධයක් නැහැ. මෙච්චර මාධ්‍ය වලින් දැනුවත් කරලත් ඒගොල්ලෝ දන්නේ ওই ටික විතරයි. ඉතින් අන්න ඒ දේවල් එක්ක මේ ආයතන වලින් මේ ණය දෙන ආයතන වලින් ලෝන් ගත්ත පිටිස බොහෝමයක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒකෙන් බහුතරයක් එළියට ඇවිල්ලා කියන්නේ නැහැ තමන්ට වෙච්ච ප්‍රශ්නේ මොකද්ද කියන එක. මොකද ඒ තරමටම ඒගොල්ලෝ පැනික් කරලා තියෙන්නේ, කෝල් කරලා බය කරලා ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එක තියෙනවා කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම පුද්ගලයෙක් තමන්ගේ ප්‍රයිවසි එක එළියට දාලා මොන හරි දෙයක් කියනවා කියන්නේ ඕනම කෙනෙක් ටක් ගාලා පැනික් කරනවා. ඉතින් ඒ වගේ පිටිසක් බොහෝ පිටිසක් ඉන්නවා. ඉතින් දැනට මේ පොඩි කණ්ඩායමක් තමයි අපි නියෝජනය කරන්නේ. ඒ වුණාට මේ පොඩි කණ්ඩායමක් වුණාට මේ ලෝන් මේ මාර්ගගත ණය ක්‍රමයේදී මුදල් අරගෙන අපහසුතාවයට පත් වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කරේ. ඉතින් එහෙම අය ඉන්නව නම් අනිවාර්යයෙන්ම ළඟම තියෙන පොලිසියකට හරි ගිහිල්ලා තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න, නැත්නම් අපේ Facebook එකේ ජාලයක් තියෙනවා ඒකට හරි අපිට මැසේජ් එකක් දාන්න තමන්ට වෙච්ච ප්‍රශ්නේ කියලා. ඉතින් මේ මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ මේ මාර්ගගත ණය ක්‍රමය යටතේ ණය මුදල් ලබාගත් සියලුම ජනතාව දැනුවත් වෙලා මේකට එරෙහිව නැගී සිටී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අතර ඕගොල්ලන්ට තවත් කියන දෙයක් තමයි ඕගොල්ලෝ ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට මොනා හරි අපහසුතාවයට පත් කරපු විදියට මේ මාර්ගගත ක්‍රමයේ ඔසේ ණය දෙනවා කියන ආයතන වලින් ඕගොල්ලන්ට යම් කිසි විදියකින් හරි මොනවා කුමන හෝ ආකාරයකින් ඔයාලට පෞද්ගලිකත්වයට හානියක් කරලා තියෙනවා නම් ඕගොල්ලෝ ගිහිල්ලා අනිවාර්යයෙන්ම සයිබර් අපරාධ අංශය හරි පොලිස් ස්ථානය හරි තමන්ට ළඟ පොලිස් ස්ථානට ගිහිල්ලා පැමිණිල්ලක් අනිවාර්යයෙන්ම ගොනු කරන්න. මොකද ඒක පොලිස්පති සෝරි සමා වෙන්න සයිබර් අපරාධ අංශයේ පොලිස්පතිතුමා අධ්‍යක්ෂකතුමා ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. එහෙම මොනවාම හරි දෙයක් ඔගලන්ට වෙලා තියෙනවා නම් මේ මාර්ගගත ණය ක්‍රමයේ ඔස්සේ අපහසුතාවයට පත් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිඥ නිහාල් තල්දුව මහත්තයා ඒක මේ ළඟදිත් මාධ්‍ය සාකච්ඡාවකදී ඒක ඉදිරිපත් කරා. නීතිවෝදී මූල්‍ය ආදනවල මුදල් තැන්පත් කිරීම හෝ ණය ගැනීම වැලකී සිටින්න එම අවස්ථාවකදී අවසරකින් තොරව ඔවුන්ගේ ඔබගේ ඡායාරූප සමාජාලාවල හෝ යම් අය සඳහා යවලා තියෙනවා නම් ඉතින් ඒකට විරුද්ධව ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒක මං හිතනවා මේකෙන් පස්සේ මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ණයගත්ත සියලුම දෙනා දැනුවත් වෙයි කියලා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. මේ වගේ වැරදි වැඩ කරන අය වෙනුවෙන් තමයි පොලිසිය ස්ථාන උසාවි හැම දෙයක්ම දීලා තියෙන්නේ. මේ වගේ වැරදි කරන මිනිස්සු වෙනුවෙන් දඬුවම් දෙන්න. ඉතින් ඔයාලා කිසිම දෙයකට පැකිලෙන්නවත් කිසිම දෙයකට බය වෙන්නවත් එපා. ඔයගලන්ට වෙච්ච ප්‍රශ්නෙත් එක්ක අපව හරි නැත්තම් ළඟම තියෙන පොලිස් ස්ථානෙට හරි ගිහිල්ලා දැනුවත් වීමක් කරන්න. මම ඒ අතරේ තවත් එක් අයෙකුට මේ ඔය මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ණයක් ගත්ත කෙනෙක්ට මේ කතා කරපු විදියක් මේ මම ඒක පොඩි ප්ලේ එකක් දෙන්නම්. මාත්‍යෝ පිරිමියෙක් වගේ අපි පස්සේ ලවන්නේ ඉස්සර තමුන්ගේ ගෑණියෝ මරලා ඉන්න. මොකද ගෑණි තමයි හතර වටෙන් ණය ගාලා හරිද ගූ කාලා තියෙන්නේ. ඉස්සෙල්ලා ගෑණිත් එක්ක ඒක බලාගන්න. අපිට මේ අමාරුවක් නැහැ තමුසේ ගෑණිගේ පස්සේ ලවන්න. තමුසේ ගෑණි කියලා ගත්ත සල්ලි ඉස්සෙල්ලා ගෙවන්න කියලා. තමුසේ බබා වෙන්න එපා අද ඊයේ දැනගත්තා කියලා. හරිද? තමුසේ දැන් මයත් එකම කතා කරනවා මාස හතරකට පහකට වැඩි. හරිද? පට්ට හොරා තවත් වෙනවා ආච්චිගේ රෙද්දක් ගෙවන්න. හරි? දුව ගැන හිතන්න ඕන ඉස්සෙල්ලා උඹේ ගෑණි ගියා ඒ වදපු අම්මනේ හතර වටේ ගිහිල්ලා එක එකත් ඒ පුතිය ගන්නද ඉස්සෙල්ලා ඒව හොයලා බලලා කරන්න ගියා. සම්පූර්ණ ගාණි වරනම් මේක නතර කරන්න. පුළුවන් දෙයක් කරා මම මගේ පැත්තෙන් කෝමත් කරමු. බබුණ අයියෙකුට මඩක් තඩන්නේ එනවනම් වරේ මේකද ඔයා මට ගෙවලා ඉවර කරලා දුන්නොත් සම්පූර්ණ වශයෙන්
මම කෙලින්ම දාපු මැසේජ් ඔක්කොම ටික අයින් කරලා සම්පූර්ණ ඩිලීට් කරලා මේක අපෙන් වෙච්ච අත්තරද කියලා ඔන්නම් දාලා දෙන්නම්. ඒ තමුන් ගැනවත් තමුන්ගේ හොර ගෑණි ගැනවත් විතර නෙමෙයි, අර ළමයි හයක් හතරක් නොදන්න හින්දා හරි. ඔය එක අවස්ථාවක් විතරයි ඔය. ඉතින් ඒගොල්ලෝ අදටත් කරන්නේ මිනිස්සුන්ව බය කර කර ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් එළියට දාන ගමන් ඒගොල්ලෝ දුන්නු සල්ලි අරගන්න එක තමයි ඒගොල්ලෝ ගොඩක්ම කරන්නේ. ඉතින් ඒත් එක්කම ගොඩක්ම මෙතන බරපතල ප්‍රශ්න වෙලා තියෙන්නේ පෞද්ගලිකත්වය එළියට දාන එක. ඒක තමයි ලොකුම ගැටලුව. දැන් සියලුම කම්පැනිවල අපි ලෝන් ගත්ත මේ මිනිස්සුන්ගේ ෆෝන් එක ක්ලෝන් කරනවා. ක්ලෝන් කරනාට පස්සේ අපි කතා කරන කෝල් හිස්ට්‍රි එකේ ඉඳලා වට්ස්ඇප්, එතකොට ෆේස්බුක්, එතකොට අපේ බැංක් ඩීටේල්ස්, ඒ සියලුම දේවල් ඒගොල්ලෝ වෙනම ෆෝල්ඩ් එකක් යටට දාගන්නවා. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඕඩින් කරනවා කියලා. ඉතින් ඒ ඕඩින් කරනවා කියන එක සාමාන්‍යයෙන් ගොඩක් දුරට පාවිච්චි කරන්නේ ඔය ඩ්‍රග් මාෆියා වගේ ඒගොල්ලෝ තමයි. ඉතින් දැනට අපිට ලැබිච්ච සමහර ආරංචිත් එක්ක තියෙනවා මේ කම්පැනි, සමහර කම්පැනි කිහිපයක්, ඒ ඇත්තටම චීන කම්පැනි වගේයක්. ඒ කම්පැනි සියලුම කම්පැනි හවාලා සිස්ටම් සහ එක එක කුරිය සිස්ටම් වලට මුදල් එක එක රටවල් වලට යවනවා කියන එක සියලුම දේවල් තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි අපි මුලින්ම CCID එකට ගියා. අපි සියලුම දෙනාම අරගෙන මේ පැමිණිල්ලක් දාන්න එතනට ගිහිල්ලා පළවෙනි පැමිණිල්ල දෙනකොටත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මොකද්ද ඔන්ලයින් මාර්ගගත නීති, මාර්ගගත නයක්‍රමය කියන්නේ කියලා. ඊට පස්සේ මම පැය කාමාරක් විතර ඒගොල්ලොත් එක සියලුම දේවල් පැහැදිලි කළා. සර් මේක මේකයි වෙන්නේ කියන එක සියලුම දේවල් පැහැදිලි කළා සහ ඊට පස්සේ ඒක පිරමීඩ් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකත් CCID එකට ඔප්පු කරලා පෙන්නුවා. ඒ පෙන්නුවට පස්සේ සාමාන්‍යයෙන් මාස දෙකක තුනක විතර කාලයක් යම්කිසි කම්පැනි කීපයක් ඔය ණය දෙන එක නවත්තලා ඊට පස්සේ වෙන නම් වලින් ආයි ඒගොල්ලෝ පටන් ගත්තා ණය දෙන්න. ඉතින් ඒ ණය දෙන්න ගත්තට පස්සේ දෙවැනි අවස්ථාවේ ඉඳලා ඒගොල්ලෝ කරන්න ගත්තේ සියලුම පෞද්ගලිකත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩිරෙක්ට් මැසේජ් කියනවා අපි. ඒ කියන්නේ අපිට අපේ සිම් එකට එන මැසේජ්. ඒ මැසේජ් එකේ ඉඳලා අපි එතකොට අපේ එක්ස් බොයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි එහෙම මැසේජ් කරලා තියෙනවා නම් ඒවා වෙන වෙන ආකාරයට යනවා. මම එක උදාහරණයක් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මැඩි කරන්න හිටපු දෙන්නෙක්, ඒ දෙන්න සෙපරේට් වෙලා. ඒ වුණාට ඒ ගර්ල්ගේ ගෙදරට ගර්ල් බඳින්න ඉන්න මහත්තයාට යවලා තියෙනවා. මේ මේක ඡායාරූපයක්, ඔයගලන්ට බලන්න පුළුවන්. මේක තියෙන්නේ මේ ඡායාරූපයේ සිටින මම නම කියන්නේ නැහැ. මේ පුද්ගලයා ඔහුගේ අනියම් බිරිඳ අප ආයතනයෙන් ණය මුදලක් ලබාගෙන ඇති අතර නමුත් මේ ගෙවීමෙන් දින පැහැර හැරිමින් සිටි. මොහු විසින් ණය මුදල ලබා ගන්න අවස්ථාවේදී ඔහුගේ දුරකථන අංකය ගැරන්ටර් කෙනෙක් වශයෙන් තැන්පත් කර ඇති බව මෙයින් දන්වා සිටිමි කියන එක තමයි දෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ අපි ලෝන් එක ගන්නකොට ඒගොල්ලෝ අපිට දෙනවා APK ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒක ඉන්ස්ටෝල් කර ගැනීමක් නෙමෙයි, සාමාන්‍යයෙන් ඒක Android version සහ Apple වලට ඒක වෙන වෙන විදිහට තමයි යන්නේ. කියන්නේ Apple නම් සාමාන්‍යයෙන් iOS යන්නේ සහ Android නම් OS. එතකොට ඒකේ කිසිම විදියකින් අපිට දෙන්නේ නැහැ allow කරන්න කියන එකවත්. ඒ කියන්නේ අපෙන් access ඉල්ලන්නේ නැහැ. ඒක automatically phone එකෙන් buffer වෙන time එකට අපේ තියෙන සියලුම details එක ඒගොල්ලෝ වෙන folder එකට අරගෙන සහ අපේ phone එක clone කරගන්නවා. ඒ ක්ලෝන් කරගත්තට පස්සේ අපේ සියලුම ඩීටේල්ස් ගැන අපේ නිදාගත්ත තැනේ ඉඳන් අපි කනබුණ තැනේ ඉඳන් අපි වැඩට යන තැනේ ඉඳන් සියලුම තොරතුරු තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ දවසක් දෙකක් හරි ණය දෙන්න පරක් වුණොත් මේ කිසිම පුද්ගලයෙක් ණය ගෙවන්න බෑ කියන පුද්ගලයෝ නෙමෙයි. ඉල්ලලා තියෙන සමහරක් වෙලාවට ඒ කියන දිනේට ගෙවන්න බැරි වුණාම පොලියත් එක්ක ණය ගෙවන්නම් කියන එක. ඒත් ඒගොල්ලෝ කරන්නේ දවසක් පහ වුණ ගමන් අපේ කන්ටැක්ට් වලින් භාගයට භාගයක් එක්කෝ අපි වංචාකාරයෝ නැත්තම් අපි හොරගම් කළා නැත්තම් වෙන මේ අහවල් තැනින් වෙන මේ විදිහට අරගෙන කියන එක තමයි ඒගොල්ලෝ අපේ ඉන්න මිතුරු මිතුරන්ට සහ Facebook වගේ සමාජ ජාලවල මුදාහරින්නේ. එතකොට ඒකෙන් දැනට 3 දෙනෙක් දිවින සාගන්න ගියා. ඒවා අපි ගොඩක් වෙලාට කතා බහ කළ සමන් ඒ තැන් 3ටම ගියා. එකක් මීරිගම, අවුකන සහ නුවර. ඒ 3 දෙනාම මං හම්බෙන්න ගිහලා පෞද්ගලිකවම කතා කරා. අපිට ඕනම අවස්ථාවක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒගොල්ලෝ. දැන් අද එන්න කිව්වම සමහරක් කට්ටිය තාමත් පැනික් වෙලා ඉන්නේ ඒගොල්ලෝ දුන්නු ත්‍රෙඩ් එකට. මොකද ගිය අවුරුද්දේ තිබ්බ ওই සමහර කම්පැනි මෙතනත් ඉන්නවා කිහිප දෙනෙක් දරුවා තියලා සූසයිඩ් කරගන්න කියලා මගේ ලයිව් එකක් බලලා මට කතා කරලා අදටත් මාත් එක්ක මේ හැම දෙයකම සම්බන්ධ වෙලා ඉන්න මවක් සහ පියෙක් ඉන්නවා.
ඉතින් අන්න ඒ විදියට මුල් කාලේ ත්‍රෙඩ් කරපු කට්ටිය දැන් මේගොල්ලෝ දෙවනි විදියට කරන්නේ මෙන්න මේ වගේ බොරු විදියට ෆොටෝස් හදලා ඒගොල්ලන්ගේ මවට පියාට හෝ යාළුවන්ට සහෝදරියන්ට යවන එක. ඉන්පස්සේ තව දෙයක් කරනවා. මෙතන ඒ කෙනා ඉන්නවා. ඒක අපිට ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බෑ. කෙල්ල ඒ කියන්නේ බිරිඳගේ ගෙදර බිරිඳගේ අම්මට සහ තාත්තට කතා කරලා මේ කම්පැනි වලින් එක ආයතනයක් තමන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳව ගණිකා සේවය යෙදෙනවා කියන එක කෝල් කරලා ඉදිරිපත් කළා තියෙනවා. අපිට ඒ අවශ්‍ය ඕනම වෙලාවක ඒ සියලුම වොයිස් රෙකෝඩින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කතා කරපු හැමදේම තියෙනවා. අපි CCID එකට ගිහිල්ලත් ඒක කිව්වට පස්සේ එයාලා කියන්නේ ඔයාලා ඇලෝ සහ ඇක්සස් දීලා තියෙන ඉඳ තමයි ඒගොල්ලෝ ගන්න කියන එක. මම උත්සාහ කරා සෑහෙන වතාවක් ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරන්න. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ මතේ විතරයි. මොකද ඒ ඇප් එක දැන් මාස එකමාරකට දෙකකට විතර කලින් තමයි ඔය සාමාන්‍ය ප්ලේ ස්ටෝ එක ඇප් එකක් විදියට ඇලෝ එක සහ ඇක්සස් ගන්න විදියට රෙඩි කරලා තියෙන. නැත්තම් ඊට කලින් ණයගත්ත කිසිම කෙනෙක්ට ඒ විදියට කිසිම ඇලෝ එකක් දෙන්නවත් ඇක්සස් දෙන්නවත් ඉල්ලන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලි බෆර් වෙන ටයිම් එකට අපේ ෆෝන්ස් ක්ලෝන් කරගන්නවා. ඊට පස්සේ අපි ගියා පොලිස්පති ගාවට පැමිණිල්ලක් දාන්න. ඒකට යම් තාක් දුරකට අපිට සහනයක් හම්බුණා. මේ අයට කෝල් එන එක යම් තාක් දුරකට නැවතුණා. ඉන් පස්සේ මාව නැවත කැඳෙව්වා එතනට එන්න කියලා. එතනට ගිහිල්ලා ඊට පස්සේ කම්පැනි තියෙන තැන් සහ මොන විදියට දැන් යන විස්තර ටික අපෙන් සියලුම දේවල් ලබා ගත්තා. ඒ ලබාගෙන සති දෙකක් හෝ තුනක් යන කාලයක් ඒගොල්ලෝ පොඩ්ඩක් කාම් එකේ ඉඳලා ඊට පස්සේ ආයි නැවත පටන් ගන්නවා. ඊටත් වඩා දරුණු විදියට මේගොල්ලන්ගේ ප්‍රයිවසිම ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් අරගෙන ඒ කන්ටැක්ට්ස් වලට යම තත්ත්වෙට තමන්ගේ දරුවා ඉගෙන ගන්න පාසලේ ගුරුවරියට කතා කරලා වෙනත් දරුවෙක්ගේ මවක් විදියට පෙනී ඉඳලා එම පුද්ගලයා රාත්‍රී කාලයේදී නිර්වතින් වීඩියෝ කෝල් ගන්නවා කියලා. ඉතින් මේ ඔය මාර්ගගත ආයතන වලින් කරපු දේවල් තමයි. ඉතින් ඒකත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පැමිණිල් දාපු සහ ඒ මැසේජ් කරපුවා ඒ වොයිස් රෙකෝඩින් එකත් ඕනනම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දැන්. ඉතින් තව ඔය වගේ නොයෙකුත් අකටයුතු විදියට තමන්ගේ يعني පෞද්ගලිකත්වයට හානි වන විදියට ඒගොල්ලෝ මාර විදියට මේ මිනිසුන්ව අපහසුතාවයට පත් කරනවා. ඉතින් දැනටත් මෙතන ඉන්නවා ඒ අය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ඇත්තටම බය සහ පැකිලීමක් තමයි දක්වන්නේ. මොකද ඔය මම කිව්ව ප්‍රශ්නෙත් එක්ක දරුවා තියලා සියදිවි නසා ගන්න ගියා. ඉතින් ඒ අය ඇත්තටම මේ මටත් ඇත්තන වාසනාවක් මේ මිනිසුන් වෙනුවෙන් මේ විදියට දෙයක් කරන්න පුළුවන් වෙච්ච. මොකද මගේ එතනට මම කම්පැනි එකක් ඉස්සරහට ගිහිල්ලා එතනදී කරපු ලයිව් එකක් දැකලා තමයි මේ මිනිස්සු මට කෝල් කරලා මං ගිහිල්ලා හම්බෙලා කතා කරේ. මාත් එක්ක ඒ තැනට ගියපු එක පුද්ගලයෙක් ඉන්නවා ඇවිල්ලා. ඉතින් ඔය වගේ මහා අපිට කියාගන්න බැරි අකටයුතුකම් රාශියක් මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ නායදන ආයතනය සිදු කරනවා. ඔයගොල්ලෝ පැමිණිල්ල කරන්නේ පොලිස් ස්ථානාධිපතිට පවා. එතකොට දැන් ඔය කිසිදු පැමිණිල්ලකට ඒ අදාළ පැමිණිල්ල මේ විත්තිකාර පාර්ශ්වය කැඳවලා තියෙනවද පොලිසිය? ඔව් එක පාරක් කැඳෙවුවා. ඒකටත් මේ අපි පොලිස්පති ගාවට ගියානේ මම කණ්ඩායමක් අරගෙන. ඊට පසු දවසේ මට එන්න කියලා මම ඔය තැන් සහ එතන සියලුම තැන් පෙන්වුවා සහ මක් ගාව තිබ්බ විස්තර ටික අරගත්තා. එතකොට ඒ අයට විරුද්ධව පොලිසිය මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? දැනට කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. මොකද මේගොල්ලන්ගේ තියෙන නම්බර්ස් එහෙම රෙජිස්ටර් කියන්නේ ඩයලොග් කම්පැනි එකවත් මොබිඩෙල් කම්පැනි එකවත් රෙජිස්ටර් නම්බර්ස් නෙමෙයි. දැනට ඇප් වගේයක් තියෙනවා. මේ ඒ ඇප් වලින් තමයි මේගොල්ලෝ ඒ නම්බර්ස් අරගෙන කෝල් කරන්නේ. අන්න ඒ හේතුව මත මේගොල්ලෝ ඇරෙස් කරන්න බෑ. දැන් ඕක මම හෙලිදරව් කරාට පස්සේ තමයි මේ බොහොම සීමිත නම්බර්ස් වගේයක් අරගෙන දැන් පාවිච්චි කරන. ඒවත් කලින් ලෝන් ගත්ත අයගේ නම්බරින් තමයි ඒ සිම් නම්බර්ස් තියෙන්නේ. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා සයිබර් අපරාධ අංශය. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඕන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. ගියා. එතනට මම යන්න පුළුවන් හැකි සියලුම ආකාරයෙන් ගියා. මම ඒ මිනිස්සු ඉන්න වෙලාවල් කියලා එතනට ගිහිල්ලා මේ මාත් එක්ක ගියපු එක්කෙනෙක් ඉන්නවා සාක්ෂි විදියට. මම ඒක යද එන්න කිව්වේ පුද්ගලයාට. මේ එන්න කියලා එතනට ගියාට පස්සේ ඇතුලේ කට්ටිය හිටියා. මම S2කින්ම දැක්කම ආව දැක්කට පස්සේ කියන්නේ ලොකු කමකටවත් නෙමෙයි. මම ගියාට පස්සේ කම්පැනි වහ ගන්නවා. එදාට කාටවත් මේ මිනිසුන්ට කාටවත් කෝල් යන්නේ නැහැ. ඒක තමයි මම එතනට මම ගිහිල්ලා කෝල් එකක් දෙනවා මේ දැන් ඉන්නවා කියලා. මම කිව්ව වෙලාවට නෙමෙයි එන්නේ.
එතකොට ඔක්කොම වහගෙන හැංගිලා වෙලා ඇතුළට ගිහිල්ලා කියනවා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ කියලා. මං ආ ඊට පස්සේ සති දෙකකට පස්සේ මට එන්න කියලා තිබ්බ. මං ආයි යනවා මේ පිරිස එක්කගෙන. මට ඇතුළට එන්න එපා කියලා මේගොල්ලෝ ඇතුළට ගියාට පස්සේ කම්පැනි කට්ටියට කෝල් කරලා කියනවා අපි ඇවිල්ලා ඉන්න කියලා. මට තව එක දෙයක් සඳහන් කරන්න ඕනේ. සහ ඒගොල්ලෝ කම්පැනි එකේ මේකේ නම නැහැ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට මහ බැංකුව විසින් මේක ඉදිරිපත් කරපු ලියුමක් කියලා. ඒගොල්ලන්ට මේ ණය එකතු කරන්න මේ සියලුම අයගේ ණය එකතු කරන්න කියලා ඒගොල්ලන්ට ලබා දුන්න මේ බලපත්‍රය කියලා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඊන්පස්සේ මම මේ PDF ඔක්කොම හොයලා බලනකොට මේව සම්පූර්ණයෙන්ම හදපු PDF. 2006 පනත විකෘති කරලා 2006 පනත විකෘති කරලා මේ මිනිස්සුන්ට දීලා තියෙනවා මෙන්න මේ විදියට ණය එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් තේ කඩේකටත් බදු ගහන රටක මේ වගේ ආයතනවලට රජයෙන් ගන්න පියවර මොකක්ද? මේකට කිසි නියාමනයක් නැද්ද? මට ඇත්ත වශයෙන්ම කරුණාවෙන් ඉල්ලා සිටින්න තියෙන්නේ මේ ගැන විශේෂයෙන්ම හොයලා බලන්න. මොකද දැනට 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධ ණය අරගෙන තියෙනවා. එතකොට ඒ එක පුද්ගලයකින් දවසට 3,150ක් පොලිය 3,150ක් රුපියල් 7,000කට හෝ 10,000කට හෝ රුපියල් 3,150ක් තමයි ඒගොල්ලන්ගේ පොලිය වශයෙන් ගෙවන්න ඕනේ. රුපියල් 1000ක් ගත්තත් ඒ 3,150 ගෙවන්න ඕනේ. ඉතින් 3,150 ඒවා 30,000 වැඩි කරලා බලන්න මේ මහ බැංකුවේ අධ්‍යක්ෂ අධිපතිතුමනි. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේකට නියාමනයක් ගන්න ඕනේද නැද්ද කියන එක. අනිවාර්යයෙන්ම මේ අසරණ මිනිස්සු වෙනුවෙන් මේකට ඉතා ඉක්මනින්ම ඕගොල්ලෝ සාධාරණයක් ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. සහ නැමත වශයෙන් ඉල්ලන්න තියෙන්නේ සයිබර් අපරාධ අංශයට කරුණා කරලා මේ අපහසුතාවයට පත් වෙලා ඉන්න සියලුම ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මනින් මේගොල්ලන්ගේ මේ ඇප්ස් ගැන සහ ෆෝන් නම්බර්ස් කොහොමද මේගොල්ලෝ රෙජිස්ටර් නැති නම්බර්ස් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැන ඉතා ඉක්මනින් හොයලා බලලා මේ කළු සල්ලි සුදු කරන මාෆියාව ඉක්මනට අයින් කරන්න කියන එක තමයි ඉල්ලා සිටින්න තියෙන්නේ. මේ තමයි මාර්ගගත ණය දෙන්නන්ගේ පනත් විකෘති කිරීම. එතකොට මේ වගේ පාර්ලිමේන්තුව හරහා පනත් සම්මත කළා සියලුම දේවල් කරලා තියෙද්දි මේ පනත් විකෘති කරන එකට මහ බැංකුව මගින් මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? මේකට නිසි විසඳුම් තියෙනවද? ඉතින් මේ වගේ දේවල් කරලා ඒගොල්ලෝ මේ විදියට මේ දේවල් කරනවා නම් මින් ඉදිරියට මේ රටේ රට ගැන ඉස්සරහට යන තීරණය ගැන අපිට මෙතනින් එහාට කවර කතාවද? ඉතින් ඒ හින්දා ඉතා ඉක්මනින් මේකට පියවරක් ගත්තේ නැත්නම් අපි පාරට බහිනවා. ඒ පාරට බැහැලා එහෙම වුණොත් සමහරක් විට ලේහෙල්ෙන්න පුළුවන්, ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊට කලින් මේ මිනිසුන්ගේ දුක බලලා මේ වෙච්ච අසාධාරණයන් ගැන හිතලා ඔගොල්ලෝ ඉතා ඉක්මනින් මේ පිළිබඳව තීරණයක් අරගන්න කියලා තමයි කරුණාවෙන් ඉල්ලා සිටින්න තියෙන්නේ. මොකද මම 3-4 පාරකට වැඩිය ඔබ ආයතනට ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා, පිරිස ගෙනල්ලා තියෙනවා. සහ විශාල වශයෙන් ඔගලන්ට අවශ්‍ය මේගොල්ලෝ ස්කෑම් කරනවා කියන එක සහ මේගොල්ලෝ පිරමිඩ් වල සම්බන්ධයි කියන සියලුම තොරතුරු ලබා දීලා තියෙනවා. ඉතින් අපි දැනුත් මේ ඉල්ලීමක් කරන්නේ මේ පිළිබඳව කඩිනම් පියවර ගන්න කියලා. මොකද මේ මිනිස්සු කී දෙනෙක් දැන්ට මෙන් ඉස්සරහට දැන් මේකේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ මේ මිනිසුන්ට එන ප්‍රශ්න ගැන මම හොඳටම දන්නවා. මොකද ඒ දෙන පීඩනේ දරා ගන්න බෑ. මොකද මම ලෝන් එකක් අරගෙන නැතුව මගේ ෆෝන් එක මම යම්කිසි අවස්ථාවක ෆෝන් එකක් හදනකොට මගේ කන්ටැක්ට් නම්බර්ස් කිහිපයක් අරගෙන තිබ්බ ওই මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ණය දෙන ආයතනයක් කියලා. මගේ නංගිගේ වීඩියෝ එකක් AR විදියට හදලා මම ඒ වීඩියෝ එක අපේ ගෲප් එකට share මගේ නංගිගේ ෆොටෝ එක මූණ දාලා වීඩියෝ එකක් හදලා මාව බය කරන්න හැදුවා මගේ මෙව්වා කරන්න. ඉතින් මට ඔෆර්ස් දුන්නා කම්පැනි වලින්. ඉතින් ඒ හැම දෙයක්ම සාකිත් එක්ක මම CCID එකේ දෙපාර්තමේන්තුවේ සියලුම පරීක්ෂණයේ ඒ වෙලාවේ මෙහෙවපු නිලධාරින් තුමන්ට ලබා දීලා තියෙනවා ඒ සියලුම විස්තර. ඒත් එතනින් එහාට ඔයගොල්ලෝ හරි අපිට හෙට එන්න අනිද්දෙන්න ඉන් අනිද්දෙන්න කියන විතර අපිට සහනයක් හම්බුනේ මේ පොලිස්පති මහජන සහන මැදිරියට ගිහිල්ලා මේ පැමිණිලා දැම්මට පස්සේ විතරයි. ඉන් පස්සේ මට කැඳවීමක් කරා. එතනදී මේ මිනිසුන්ට සහනයක් අරගෙන දුන්නා. මට මේ සහනයක් ලැබුණා. ඉතින් සයිබර් අපරාධ අංශයෙන් ඉල්ලන්න තියෙන්නේ මේගොල්ලෝ මේ ෆෝන් ක්ලෝන් කරලා කරන දේවල් සහ මේගොල්ලෝ නීති විරෝධී APK ඇප් මාර්ගෙන් මේ කරන ටෙලිෆෝන් නම්බර්ස් අරගෙන කතා කරන විදිය කොහොමද මේගොල්ලන්ට කරන්න පුළුවන් උනේ? මේක නීතියෙන් වලංගුද? මේක සයිබර් අපරාධ පනත යටතේ වලංගුද? මේ සියලුම ඇප්ලිකේෂන් වලංගුද කියන එක හොයලා මේ පිළිබඳව ඉතා කඩිනම් පියවරක් ගන්න කියලා තමයි අපිට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින තියෙන්නේ. තවක් තියෙනවා මේ. දැන් මේ වෙනකොටත් ওই සමාජ මාධ්‍ය ඇතුලේ මේ ප්ලැට්ෆෝම් එක තියෙනවා. ඔව්. මේ වෙනකොටත් ණය ගන්න ප්‍රමාණයක් ඇති.
ඒ ජනතාවට මොකද දෙන්න තියෙන පණිවිඩය පුතා? ඇත්තටම අපිට දෙන්න තියෙන එකම පණිවිඩය මම බොහොම තැන්වල මගේ ගෲප් සමාජ ශාලා සහ මගේ YouTube channel එකේ මම ගොඩක් කියලා තිනවා මේ ණය උගලට අහු වෙන්න එපා මොකද ඕගොල්ලෝ හිතන්නේ මේක එක්තරා ණයක් කියලා විතරයි මේක ණයක් විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ මේ සීලම තියෙන විස්තර ඕගොල්ලන්ගෙන් ගන්න identity photo එකේ ඉඳන් ඕගොල්ලන්ගේ සීලම උතරතුරු මේගොල්ලෝ පිටරට එක එක මාෆියා teams වලට විකුණනවා මොකද දැනට ඉන්දියාවේ ඒ වගේ දේවල් වෙලා 5000කට වැඩි පිරිසක් මේ වෙනකොටත් මේ සියදිවි හානි කරගෙන තියෙනවා ඉතින් මගේ මම මගේ සමාජ ජාලා වලට ආවොත් ඕගොල්ලන්ට ඒ විස්තරත් එක්ක බලන්න පුළුවන් මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ මේ වගේ මාර්ගගත මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ලබා දෙනවා ණය ලබා දෙනවා කියන කිසිම ආයතනයකින් ඔබලා කිසිම ණයක් ගන්න එපා සහ ඔබලාට දීලා තියෙන මේ පීඩනයත් එක්ක අපිට පොලිස් මුලස්ථාන වලින් පවා කියලා තියෙනවා කිසිම ණයක් ගෙවන්න එපා කියලා ඕගොල්ලෝ ණය ගෙවන්න එපා ඕගොල්ලන්ට වෙච්ච සියලුම දේවල් ගැන සඳහන් කරලා ඕගොල්ලෝ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ආයවතාවක් ඉල්ලන්න තියෙන්නේ මේ මාර්ගගත කියන හෝ ඔන්ලයින් හෝ මොනවාම හරි ක්‍රමයකින් ඕගොල්ලන්ට ණයක් දෙනවා කියලා කිව්වොත් කිසිම දෙයක් තොරතුරු හොයන්නේ බලන්නේ නැතුව කිසිම ඕගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු ඒගොල්ලන්ට ලබා දෙන්න එපා ඕගොල්ලන්ගේ සියලුම ජීවිතේ සියලුම දේවල් කඩා කප්පල් වෙනවා එතනින් එහාට ඕගොල්ලෝ ඒ ඇප්ලිකේෂන් එකකට ඇතුළු වුණාට පස්සේ